අයිබෝවන් තෙරුවන් සරණයි දෙවිපිහිටයි ආදරණීය දෙමව්පියනි හිතවතුනි මිත්‍රවරුනි අද විශේෂයෙන්ම ජාති අමතා ප්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කීපය තුළ රට තුළ ඇති වූ දේශපාලන වෙනස්කම් සමග රටේ අනාගතයේ හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන් මඟ පැහැදිලි කරමින් විශේෂයෙන්ම මෙම වෙනසක් සිදු කිරීමට හේතු කරුණු සහ ඊට පසුවිම බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් ඉතාම කෙටි සඳහනක් මෙහිදී කිරීමේ බලාපොරොත්තු වෙන්. අද අප මේ වර්ෂයේ ගෙවී ගොස් නව වර්ෂයක් අභියස සිටින අවස්ථාව. 2015 ජනවාරි මාසයේ 8 වනදා මේ රටේ ආදරණීය ඔබ පොදු ජනතාව 62,50,000කට ආසන්න අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් මා ඔබේ ප්‍රධාන සේවකයා වගේම රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත් කරගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතුවයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳව මා ඔබට අදත් මගේ ගෞරවනීය ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනා වගේම ඒ තැබූ විශ්වාසය ඉදිරියටත් හෙට දවසෙත් ඔබ වෙනුවෙන් මා මගේ ජීවිත පරිත්‍යාගයෙන් මා ඉටු කරන බව පළමුව ප්‍රකාශ කරන්නට ඕනේ. රට සහ ජනතාව පෙරදැරූ දේශපාලනයේ නිරත වන අප විශේෂයෙන් විමසා බැලිය යුත්තේ කුමන දේශපාලන පක්ෂයේද වමද දකුණද යන්න නොව අපේ සේවය කරන ජනතාවට සහ රටේ සෞභාග්‍ය උදෙසා අප විසින් කළ යුතු වඩාත් සුදුසු කාර්ය කුමක්ද යන්නයි කියන එකයි මා විශ්වාස කරන්නේ. 2014 වර්ෂයේ පැවති ප්‍රධාන වශයෙන් පොදු අපේක්ෂකයා තෝරා ගන්නා අවස්ථාවත් එහිදී මා මුණ දුන් අවදානම් තත්ත්වයක් ඔබට මතක ඇතයි කියා මා විශ්වාස කරනවා. මේ රටේ දේශපාලනයේ කිසියම් හෝ පුජ්‍යලෙක් බාර නොගත් අභියෝගයක්, බරපතල දේශපාලන අභියෝගයක්, ඒ වගේම අවදානමක්. ඒ අවදානම දේශපාලන වශයෙන් පමණක් නොවේ, මටත් මගේ බිරිඳ සහ දරුවන් ඒ සියලු දෙනාටත් ඇති වූ ප්‍රධාන අවදානමක් ලෙසයි ඔබ දන්නවා මා ඒ කාර්යය ඉටු කරනු ලැබුවේ. ඒ වගේම පසුගිය 26 වෙනිදා 2018 ඔක්තෝබර් 26 වෙනිදා මා ගනු ලැබූ තීරණය 2014 නොවැම්බර් මාසයේ 21 වෙනිදා ගත් තීරණයටත් වඩා ප්‍රබල වූ අභියෝගාත්මක අවදානම් සහිත තීරණයක් බව මා හිතනවා ඔබ විශ්වාස කරනු ඇති කියලා. ඒ සියල්ල මා කළේ ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් වගේම ආදරණීය පොදු මහජනතාව වෙනුවෙන් කියන එක මා මෙහිදී විශේෂයෙන් ඉතාම ගෞරවයෙන් සහ කාරුණිකව ඔබට ඉතා නිහතමානී ලෙස මා සඳහන් කරන්නට ඕනෑ. මගේ ජීවිතය පරදුවට තබා ලබාගත් ඒ දේශපාලන ජයග්‍රහණය 2015 සෑල්ලුවට ලක්වන ආකාරයේ ඒ අන්දමේ ශිෂ්ට දේශපාලනයට නොගැලපෙන දේශපාලන ක්‍රියාවලියකට ගරු රනිල් වික්‍රමසිංහ මහතා අවතීර්ණ වුණා. ශ්‍රී ලංකාවේ අනාගතය කියලා කියන්නේ නැත්නම් හෙට දවස ඔහු සහ ඔහු සමග කුළුපගව කටයුතු කරන සැබෑ ජනතා හදගැස්ම නොහඳුනන සුපිරි පන්තියක විනෝද කෙලියක් බවට පත් වුණා කියන එකයි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු සංකල්පය
කරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමුවේම විනාශ කළා කියලායි මා හිතන්නේ. මගේ මතකයේ තිබෙනවා 2015 ජනවාරි 8 ජයග්‍රහණය කරලා නවවනදා සන්ධ්‍යාවේ මා ජනාධිපතිවරයා විදිහට දිවුරුම් දුන් අවස්ථාවත් ඒ සමගම ගරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 47 දෙනෙක් එතුමාට සිටියේදී එතුමාව අගමැති ධූරයට පත් කළ අවස්ථාවක් මා හිතනවා ඔබේ මතකයේ තිබෙනවා. එහෙත් ඒ උතුම් වූ යහපාලන සංකල්ප ඒ උතුම් යහපාලන අරමුණු සහ පරමාර්ථ ගරු රනිල් වික්‍රමසිංහ මහතා විනාශ කළ බව මා හිතන්නේ මාමින්ම ඔබ ගෙවී ගිය අවුරුදු කීපය තුළ ලැබූ අත්දැකීම් වලින් දන්නා බව මා විශ්වාස කරනවා. රටේ දූෂණය වංචාව ඉතාමත්ම ප්‍රබල වුණා. එක්සත් ජාතික පක්ෂයේ සහ අනිකුත් ඊට අදාළ වූ සන්ධාන රාශියක දේශපාලන පක්ෂ වෘත්තීය සමිති සිවිල් සංවිධාන 49ක් අපේ ගිවිසුමට අස්සම් කළා. ඒ තුල අපි ඇති කරගත් බලාපොරොත්තු රට සහ ජනතාව වෙනුවෙන් ඒ ඉතාමත් සුද්ධ වූ පවිත්‍ර වූ නිර්මල වූ ඒ උතුම් ශ්‍රේෂ්ඨ පරමාර්ථ ඔබෙත් මගේ ජාතිය අනාගතය සඳහා ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවා. දූෂණේ නාස්තිය ඉහවහා ගියා. මා මීට දින කීපයකට පෙර සේනානායක ගුණ සමරුවේදී සඳහන් කළ ප්‍රකාශයක් මා හිතනවා ඔබේ මතකයේ ඇති කියලා. ඩී.එස්. සේනානායක මහත්මයාගේ දේශපාලන දර්ශනය, ඩඩ්ලි සේනානායක මහත්මයාගේ දේශපාලන දර්ශනය, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන දර්ශනය, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දේශපාලන දර්ශනය එය එක්සත් ජාතික පක්ෂයේ මොනතරම් ප්‍රබල යෝධ දේශපාලන පක්ෂයක් බවට පත් කළාද, ඒ වගේම දේශීයත්වය අපේ සංස්කෘතියෙන් අපේ උරුමයන් සමග අපේ කියන සියල්ල දේ ආරක්ෂා කරමින් ජාතික අනන්‍යතාවය රටේ ඒකීයභාවය ඒ උතුම් අරමුණු සහ පරමාර්ථ ඒ ශ්‍රේෂ්ඨ නායකයින් මොනතරම් ආරක්ෂා කළාද, ඒවාට කොතෙක්නම් කැප වුණාද ඔවුන්. ඒ සියලු දේ ගත් විට මා අද මෙහිදීත් ප්‍රාර්ථනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකින්ට ඩී.එස්. දර්ශනය, ඩඩ්ලි දර්ශනය, ජේ.ආර්. දර්ශනය, ප්‍රේමදාස දර්ශනය මුල් කොටගත් ඒ උතුම් දේශපාලන අරමුණු සහිත සමාජයක් නව ලෝකයට නව තාක්ෂණයට අද යුගයට ගැලපෙන ආකාරයට බිහි කරන්න ඔවුන්ට ප්‍රඥාව පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන වශයෙන්ම සාමූහිකත්වයෙන් තොර වෙච්ච තනි තීන්දු තීරණ ගන්න ඉතාමත් දරදඬු මුරණ්ඩු ආකාරයට එතුමා ආණ්ඩුව තුළ හැසිරුණා. ඒ තුළ බරපතල දේශපාලන අර්බුදයක් ඇති වුණා. සාමූහිකත්ව නොමැති නිසා, සාකච්ඡාව සංවාදය නොමැති නිසා ඉතා සුළු පිරිසක් අපේ අතක තිබෙන ඇඟිලි ගානටත් වඩා අඩු පිරිසක් ඔහුගේ සමීපතම සගයන් වී ඔවුන් සමග පමණක් සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීම නිසා අපි රටක් විදිහට අවාසනාවන්ත තත්ත්වයකට පත් වුණා. මෙහිදී මා කියන්නට ඕනේ රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ ගෙවී ගිය අවුරුදු 3 මාරකට වැඩි කාලය තුළ ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන වෙන්කිරීමක් මම දැක්කා. ප්‍රතිපත්ති ගැටුමක් මම දැක්කා. රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දර්ශනයත් මගේ දේශපාලන දර්ශනයත් අතරේ ප්‍රතිපත්තිමය ගැටුමක් ඇති වුණා. ඒ විතරක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතරේ බරපතල සංස්කෘතික වෙනස්කම් මම දැක්කා.
ඒ දේශපාන ප්‍රතිපත්තිවල වෙනස්කම් මෙතුමාගේ සහ මගේ ඒ වගේම සංස්කෘතික වශයෙන් චරිතවල සහ ගති ලක්ෂණවල ඒ ඇති වූ සංස්කෘතිකමය දේශපාලන වෙනස්කම් ඒ සියල්ල මේ දේශපාලන සහ ආර්ථික අර්බුදය බරපතල වන්නට හේතු වුණා කියලා මම විශ්වාස කරනවා. මම එතුමාට බොහෝ අවස්ථාවල කිව්වා අනිකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් සමග එකට වාඩි වෙලා ඉන්න වෙලාවවලදී අපි එකට වැඩ කරමු. අපි සාමූහිකත්වයෙන් කටයුතු කරමු. අපි ගන්නා තීන්දුව තීරණ සාකච්ඡා කරලා ඒ යහපාලන අරමුණු ඉෂ්ට කරගන්න අපි ක්‍රියා කරමු කියලා. නමුත් 62 ලක්ෂය 50,000කට වැඩි ජනතාවගේ ඒ උතුම් අභිලාෂයන් එතුමා නොසලකා හැරියා. ඒ ගැන මා ඉතාමත්ම කනගාටු වෙනවා. මා රටේ නායකත්වය බාරගනු ලැබුවේ දූෂණ වංචාවලින් තොර යහපාලන සංකල්පය මුල් කරගත් ඉතාම නිර්මාණශීලී රාජ්‍ය පාලනයක් සඳහා අතීත අත්දැකීම් සමග වර්තමාන අභියෝග තේරුම් ගනිමින් අනාගතයේ හෙට දවස වඩාත් ප්‍රබුද්ධ ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා ආධ්‍යාත්මික ගුණවගාවෙන් පරිපූර්ණ වූ උතුම් සංකල්පයන් පෙරදැරිව මම සෑම විටම ඒ සඳහා විශාල උත්සාහයක් ගත්තා. මම ඒ සඳහා විශාල කැපවීමක් කළා. බොහෝ අවස්ථාවල මම අඩි කීපයක් පස්සට ගත්තා. ඇතැම් වෙලාවට ඔබ දකින්නට ඇති පහුගිය අවුරුදු 3කට වැඩි කාලය තුල යම් යම් ආවේගශීලී ලෙස මට කතා කරන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවවලදී ඇතැම් විට ඔබ මට දොස් කිව්වා. නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදී අමාත්‍ය මණ්ඩලය තුල පක්ෂ නායකින්ගේ රැස්වීම තුල මම මොනතරම් ඉවසීමෙන් මොනතරම් නිහතමානී ලෙස මම කටයුතු කළාද කියලා දන්නේ මගේ හෘද සාක්ෂියයි. ඒ සියල්ල මම කැප කළේ රට සහ රටේ ජනතාව වෙනුවෙන්. නමුත් ඔබේ මතකයේ තිබෙනවා ඒ උතුම් පරමාර්ථ මුල් කරගෙන පිහිට වූ මේ ජනතාවගේ උතුම් අභිලාෂ ඉටු කරගන්නා වූ යහපාලන ආණ්ඩු සංකල්පය ආණ්ඩු පිහිටවලා මාස 3ක් යන්නටත් කලින් බිඳ දැම්මා. මහා බැංකු මුදල් මහා මංකොල්ලය අපේ රට ප්‍රබල ආර්ථික අගාධයකට ඇදවැටුණා. ලංකා ඉතිහාසයේ රාජ්‍ය වත්කම් මුදල් පිළිබඳව මෙවැනි මහා මංකොල්ලයක් ඔබ දන්නවා මීට පෙර අපි අසා තිබුණේ නැහැ. ඒ පිරිසිදු දේශපාලන යහපාලන සංකල්ප දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙන යෑමේ උතුම් වූ ජනතාවට දුන්නා වූ ප්‍රතිඥා සහ පොරොන්දු ඒ සියල්ල අමු අමුවේ ඝාතනය කළා. මගේ මතකයේ තිබෙනවා ආදරණීය දෙමව්පියනි දරුවනි මේ මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණය සහ හඬ විපක්ෂයේ හඬ දේශපාලන පක්ෂවල හඬ සමාජ වගකීම් දරන්නන්ගේ සිවිල් සංවිධානවල හඬ ආපු වෙලාවේ අපි ආණ්ඩුව තුල මොනතරම් අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණාද කියලා. ඒ සිද්ධීන් සමග ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවවලදී එතුමා හැසිරිච්ච ආකාරය හරිම නොසන්සුන් විදියට හරිම කලබලකාරී විදියට එතුමා හැසිරුණා. මහා බැංකුවේ කාර්ය මණ්ඩලයට ඒ අවස්ථාවේ මා ඔවුන් හමු වෙන්න යාමට මා තීරණය කළ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා හදිසියෙම මගේ නිල නිවසට දුවගෙන විත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් එතුමා මට කිව්වා මහ බැංකුව අයිති වෙන්නේ මටයි. ඒ කියන්නේ එතුමාට ගැසට් කළා කියන්නේ. ඒ නිසා ඇයි ඔබ යන්නේ කියලා මගෙන් ඇහුවා මහ බැංකුවට. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා ඔබට ගැසට් නිවේදනයකින්
භාරකාරත්වයේ දී තිබෙන බව ඇත්ත. නමුත් මම ජනාධිපති නේද? මට එතෙන්ට යන්න අයිතියක් තිබෙනවා නේද? කියලා මම එතුමාට කිව්වා. මම කිව්වා මම තව ස්වල්ප වේලාවකින් පිටත් වෙනවා. ඒ සමගම එතුමා මගේ නිවසෙන් නික්ම ගියා. මම ස්වල්ප වේලාවකින් මහා බැංකු ගොඩනැගිල්ලට ප්‍රවේශ වන විට ඇතුල් වන විට මේ සිද්ධිය තුල නිවාඩු දමා ඉවත් වී සිටි හිටපු මහා බැංකු අධිපතිවරයා අර්ජුන මහේන්ද්‍ර මහතා බුලත් හුරුල්ලක් දී මා පිළිගන්න ඉදිරියට පැමිණියා. මා පුදුමයට පත් වුණා ඔහු කොහොමද මෙතනට ආවේ කියලා. ඒ නොසන්සුන්කාරී වාතාවරණය, කලබලකාරී ඔහුන් හැසිරුණු ආකාරය, ඔවුන්ගේ නොසන්සුන් මානසිකත්වය මම ඒ වෙලාවේ හොඳින් දැක්කා. අවසානයේ රටේ බඩපතල ආර්ථික අර්බුදයක් ඇති වුණා. දේශපාලන අර්බුදයක් ඇති වුණා. ඒට විසඳුම් විදිහට මම ජනතාවගෙන් ආපු ඉල්ලීම් අනුව ජනාධිපති කොමිෂන් සභාවක් පත් කෙරුවා. ඒ ජනාධිපති කොමිෂන් සභාව පත් කළා කටයුතු කරගෙන යන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් මට ඇඟිල්ල දික් කළා. ඇයි මේ කොමිසම පත් කළේ කියලා. මේක එක්සත් ජාතික පක්ෂයට කරපු අගෞරවයක් විදිහට ඔවුන් සැලකුවා. නමුත් මම එයාට කිව්වා සිදු සිද්ධියෙන් නිදහස් වෙන්න ජනතාවගේ හඬට කන් දෙන්න මම මේ කොමිසම සභාව පත් කළේ කියලා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම ඒ සිදුවීම අදත් අපේ ආර්ථිකයේ හිසෝසවන්නට බැරි බරපතල ආර්ථික අර්බුදයකට ලක් වූ කාරණයක් බව ඔබ දන්නවා. 2018 පෙබරවාරි මාසයේ 10 වෙනිදා මේ අවුරුද්දේ පැවැත් වූ පළාත් පාලන මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය විශේෂයෙන්ම අප නිවැරදි කිරීමට, රජය නිවැරදි කිරීමට ජනතාව දුන් තීන්දුවක් විදිහටයි මම දකින්නේ. මම මේ අවස්ථාවේ ගරු රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් කැඳවලා මම කිව්වා අපි අවුරුදු 3ක් කරපු කටයුතු සම්බන්ධයෙන් ජනතාව තීන්දුවක් දීලා තිබෙනවා. අපිට පාඩමක් උගන්වලා තියෙනවා. අපි දැන් නිවැරදි වෙන්න ඕනේ. මං කිව්වා ඔබතුමා මගේ බලතලත් අරගෙන වැඩ කෙරුවා. මම එහෙ කළගුණ සලකන්න මාව බලයට පත් කිරීමේදී ඔබතුමා නායකත්වයේ ගත් නිසා මම නිහඬ වුණා. ඒ කළගුණ සැලකීමේ උතුම් මානුෂීය ගුණාංගය නිසා එක් පැත්තකින් රටට ඉතාමත් අහිතකර ප්‍රතිඵල ඇති වුණා. රනිල් වික්‍රමසිංහ මහතාට තමාට ඍෂි පරිදි නිදහසේ වැඩ කරන්න ඇතැම් වෙලාවට මගේ බලතලත් අරගෙන වැඩ කරන්න ජනාධිපතිවරයා විදිහේ එතුමාට මම බලය දුන්න නිසා. නමුත් ඒ සියල්ල තුළ සිදුවේ කුමක්ද? ඇතු සිදුවීම් රාශියක් පිළිබඳව අවුරුදු 3 මාරක මහා ඛේදනීය තත්ත්වයන් මා විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ කාලය දීර්ඝ වශයෙන් මගේ කතාවට ගත වෙන නිසා. මා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා වරින් වර ඒ තත්ත්වයන් රටට සහ ජනතාවට පැහැදිලි කරන්න. මේ සියල්ලත් එක්ක දැන් දවස් 2කට කලින් මම ගත් තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත් කිරීමටත්, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටත් ළඟම ඇති වූ ප්‍රබලතම හේතුව මගේ දේශපාලන ජීවිතයේ දැන් අවුරුදු 50කට වැඩි. පසුගිය දිනවල මාධ්‍ය වෙත පැමිණි නාමල් කුමාර කියන පුජ්‍යලෙක් මා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් පිළිබඳ කුමන්ත්‍රණයක් හෙළි කළා. ඒ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම බාර දුන්නා. පොලිස්පතිවරයා ඒ පරීක්ෂණ කටයුතු බාර දී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොවේ.
පොලිසියේ වෙනත් පරීක්ෂණ අංශයකට. නමුත් මට ඒ අවස්ථාවේම පෙනී ගියා එය විශ්වාස කළ නොහැකි තත්ත්වයක් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් කියන එක. මේ තොරතුරු කුමන්ත්‍රණය පිළිබඳව ප්‍රකාශයක් කළ පුජ්‍යලයා මාධ්‍යයට පැමිණ ඒ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පෙර ඒ තොරතුරු දුන් පුජ්‍යලයාගේ ප්‍රකාශය නිකුත් වී පැය 48ක් යෑමට පෙර පොලිස්පතිවරයා ප්‍රකාශයක් කළා. මේ තොරතුරු දුන් පුජ්‍යලයා ඉදිරිපත් කළ හඬපටිය සැක සහිතයි කියලා. රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළි කළ පුජ්‍යලෙක් ඉදිරිපත් කර කරුණු තාක්ෂණික හඬපටයක් පරීක්ෂණයක් කිසිදු නොපවත්වා ඒ සැකයි කියා කියන්නට තරම් පොලිස්පතිවරයා ඉතාමත් නිර්ලජ්ජී ස්වභාවයෙන් හැසිරීම පොලිස්පතිවරයෙකුට සුදුසුද යන්න මෙහිදී ඉතාම ගෞරවයෙන් මා ඔබෙන් අසන ප්‍රශ්නයක්. මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒට සහයෝගි දෙන අනිකුත් රජයේ විශේෂ විමර්ශන අංශත් බුද්ධි අංශත් මේ වන විට ලබා ඇති දී ඇති තොරතුරු අනුව ඉතාම බරපතල තත්ත්වයක්. රටේ ජනතාවට මෙතෙක් නොලැබූ තොරතුරු රාශියක් මේ පරීක්ෂණය අභ්‍යන්තරයේ තිබෙනවා. මගේ ජීවිතය ඝාතනය කිරීම සඳහා ඊට සම්බන්ධ වූ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ඇමතිවරයෙක් පිළිබඳව ඒ තොරතුරු දෙන්නා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේ මේ පරීක්ෂණවලට දැඩි බලපෑම් ඇති වෙලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීතු නිලධාරීන් මේ පරීක්ෂණයේ වැදගත් අවස්ථාවල් වලදී ඔවුන් මගහරින තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ තත්ත්වයේ තුල මම ඔබෙන් ආදරණීය ගෞරවනීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දේශපාලන අර්බුද ආර්ථික අර්බුදය සමග මාව ඝාතනය කිරීමේ ප්‍රබල කුමන්ත්‍රණයක කරුණු හෙළිවීම සමග මට තිබුණු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර එතුමා අගමැතිවරයෙක් විදිහට පත් කර අලුත් ආණ්ඩුවක් පිහිටවීම පමණයි. මේ අලුත් ආණ්ඩුවට එක්වන ලෙස මා පාර්ලිමේන්තුවේ කටයුතු කරන 225ක ගෞරවනීය සාමාජිකයන් සියලු දෙනාට විවෘත වූ ගෞරවනීය ආරාධනයක් මම කරනවා. ඉතාම පවිත්‍ර වූ චේතනාවෙන් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩේන්න දේශපාලන අර්බුදය සෑහෙන දුරට දැන් සමනය වෙලා තිබෙනවා. ඒ නිසා හෙට දවස වෙනුවෙන් රට වෙනුවෙන් මේගත් මගේ තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කළ අලුත් ආණ්ඩුවක් හැදීමේ තීරණය රට වෙනුවෙන් ආදරණීය ජනතාව වෙනුවෙන් ඔබත් මගෙත් මේ උතුම් මාතෘ භූමිය වෙනුවෙන් ඒ උතුම් පරමාර්ථය ඉෂ්ට කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කරලා ජනතාවගේ නිදහස් ශක්තිමත් කරලා මානව හිමිකම් මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරලා මාධ්‍ය නිදහස් ශක්තිමත් කරලා ජනතාවගේ සියලු අයිතිවාසිකම් වරප්‍රසාද ශක්තිමත් කරලා සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති විනයගරුක වඩා ශික්ෂණයෙන් යුත් ඉතාමත් විනීත යහපත් සමාජයක් ගොඩනගන්න මේ නව රජයට සහයෝගය දෙන්න කියලා මා විශේෂයෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. පසුගිය ඒ කටුක අත්දැකීම් ගත් විට මෙහිදී මා නැවත සඳහන් කරන්නට ඕනේ
ගරු රනිල් වික්‍රමසිංහ මහතා වගකීම භාරගත යුතුයි. අර්ජුන මහේන්ද්‍රන් මහතා අපේ රට ගෙන්වා ගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට. ඒ අන් කිසිවක් නිසා නොව මේ රටේ කවුරුත් දන්නා පරිදි අර්ජුන මහේන්ද්‍රන් මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉතාම සමීප වූ කිට්ටු මිත්‍රෙක් නිසායි. අපේ රටේ දේශීය කර්මාන්ත දුර්වල තත්ත්වයකට පත් වුණා පහුගිය අවුරුදු කිහිපයේ වායවේශ. ඒවා ගොඩනගන්න ශක්තිමත් කරන්න ඇත්තටම රජයේ දුන්නු ආශිර්වාදයේ ප්‍රමාණවත් නැහැ. විදේශීය ආයෝජන පමණක් කෙරේ විශ්වාසය තබමින් දේශීය කර්මාන්තකරුවන් දේශීය ව්‍යාපාරිකයන් දුර්වල කිරීමේ ආර්ථික ප්‍රතිපත්තියක් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වුණේ. විශේෂයෙන්ම පෙරකී සඳහන් මහබැංකු මංකොල්ලේ වරදකරුවන්ට දඬුවම් ඉක්මන් කිරීම සඳහා අප සකස් කළ අල්ලස් හා දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධන පෞගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් සිදු වූයේ කුමක්ද කියා ඔබ සොයා බැලුවාද කියා ඉතා ගෞරවයෙන් මා ඔබෙන් විමසා සිටිනවා. නීති විශාරදීන්, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව, එවගේ මේ පරීක්ෂණ කළ නිලධාරීන්, ඒ සියල්ල මේ වසරේ මුල් කාලයේදී මා වෙත දන්වා සිටියේ දැනට රටේ පවතින නීති අනුව මේ මහබැංකු මංකොල්ලේ වැරදිකරුවන්ට දඬුවම් දීමට කටයුතු කිරීමේදී අඩුම තරමින් වසර 15කට එහා කාලයක් ගත වෙන බව. ඒ මුදල් ආපසු අය කරගන්න, වැරදිකරුවන්ට දඬුවම් දෙන්න වසර 15කින් මෙහා නොහැකි බව අද පවතින නීති රීති මත නඩු විභාග කිරීමේදී පවතින තත්ත්වය නීති විශාරදීන් පැහැදිලි කළා. ඒ අනුව අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළා මේ පරීක්ෂණ කටයුතු අවුරුද්දකින් අවසන් කරලා මේ අති විශාල මහා ජනතාවගේ මුදල ආපසු රජයට ලබා ගැනීමට වසරක් ඇතුළත පරීක්ෂණ කටයුතු අවසන් කරලා ප්‍රතිඵල ලබා ගැනීමට නම් අල්ලස් දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධනය කළ යුතු අංශ පිළිබඳව. ඒ සංශෝධන සකස් කරලා මීට මාස 6කට පෙර අපි පාර්ලිමේන්තුවට ඇරියා ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. මාස 5ක් ගත වුණා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. සභානායක කාර්යාලයේ ඒවා හමස් පෙට්ටියට ගියා. මම මේ පිළිබඳව දැඩි විමසීමක් කළා. අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් මගින් විමසුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් විමසුවා. ඒ අනුව පහුගිය සතියේ පාර්ලිමේන්තුවට මේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභා පනතේ සංශෝධනය ඉදිරිපත් කළා. කනගාටුයි කියන්නට දින නියමයක් නොමැතිව එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම කල් දැම්මා. ඇයි එසේ කල් දැම්මේ? කාගේ වුවමනාවටද? කාගේ බලපෑමටද? මේ ජනතාවගේ අති විශාල මහා මුදල් සම්භාරය රජයට ජනතාවට අහිමි වෙනවා. වැරදිකරුවන්ට දඬුවම් කිරීම අවුරුදු 15ක් 20ක් එහාට යනවා. මේ සංශෝධනය දින නියමයක් නැතුව කල් දැමීමේ පරමාර්ථය අරමුණ එයයි. ඔබ මාධ්‍ය තුල දැක්කා පසුගිය දිනවල EAP ආයතනයේ ගනුදෙනුවක් පිළිබඳව. ඒ ආයතනය විදේශීය ව්‍යාපාරිකයෙකුට බාර දුන්නා, අලෙවි කළා. ටෙන්ඩර් කැඳවීම නැති ඉතාම දූෂිත ගනුදෙනුවක් EAP වෙළඳ ව්‍යාපාරයේ ගනුදෙනුව.
මේ පිළිබඳව ඉදිරියේදී පුළුල් පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වෙනවා. බොහෝ වටිනාකම් තියෙන අති විශාල ඉදිකිරීම් දුන්න ටෙන්ඩර් කැඳවීම් වලින් තොරව. ඒ විදේශ සමාගම් වලට ටෙන්ඩර් කැඳවීම් වලින් තොරව අමාත්‍ය මණ්ඩලයට විශේෂයෙන්ම බලපෑම් කරලා හදිසි පත්‍රිකා විදිහට ඉදිරිපත් කරලා ඒවාට විරුද්ධ වීම නොතකා මේ මහා ඉදිකිරීම් ටෙන්ඩර් කැඳවීම් තොරව දුන්නා. මහනුවර අධිවේගී මාර්ගය ඒට ඉතාම හොඳ නිදසුණක් කියන එක මම සඳහන් කරන්නට ඕනේ. පහුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඉඩම් පිළිබඳව විශේෂ විධිවිධාන පනත, ඒ වගේම ඉඩම් බැංකුවක් පිහිටවීමේ පනත කැබිනට් පත්‍රිකා, මම දැඩි ලෙස විරුද්ධ වෙලා ඒවා කල් දැම්මා. කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩලයේ අති බහුතරයක් ඇමතිවරු මේ පනත් දෙකට විරුද්ධයි. මේ පසුගිය සතියේ ඉදිරිපත් කළ ඉඩම් විශේෂ විධිවිධාන පනත කැබිනට් මණ්ඩලයේ සම්මත කළ පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් මේ ඔබෙත් මගෙත් මාතෘ භූමියේ සියලුම ඉඩම් විදේශීය ව්‍යාපාරිකයින්ට කිසිදු කරදරයක් නැතුව සින්නක් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඩී.එස්. සේනානායක මහත්මයා ආරම්භ කළ, ගාමිණී සේනානායක මහත්මයාලා ආරම්භ කළ, බණ්ඩාරනායක මහත්මයාලා ආරම්භ කළ මහා ගොවි ජනපද ව්‍යාපාර, ඒ සියල්ල විනාශ වෙනවා. මේ රටේ ඉඩම් අයිතිය පිළිබඳව මේ ඉඩම් විශේෂ විධිවිධාන පනත සම්පූර්ණයෙන්ම අපි ඉවත් කළ යුතු වෙනවා. ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ දේශපාලන දර්ශනය මත ඉදිරිපත් කළ. ඒ වගේම ඔබට මෙහිදී සඳහන් කරන්නට ඕන, ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාස් කරගෙන පිහිටුවාගෙන කටයුතු කළ ආර්ථික කළමනාකරණ කමිටුව අවුරුදු 3කට වැඩි කාලයක් කටයුතු කළ, ඉතාම බරපතල ලෙස දූෂිතයි. එය අවලංගු කිරීම විශාල අභියෝගයක් වුණා. නමුත් මම විශාල උත්සාහයක් අරගෙන ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කළා. එහිදී ගත්ත තීන්දුව තීරණ ඉතාමත් දූෂිතයි. ඒට විකල්ප වශයෙන් මම රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට ජාතික ආර්ථික සභාව පිහිටවූ බව ඔබ දන්නවා. ජාතික ආර්ථික සභාව දුර්වල කිරීමට ගරු රනිල් වික්‍රමසිංහ මහතා කළ හැකි සෑම දෙයක්ම කළා. ආර්ථික සභාවට පත් කළ ආර්ථික විශේෂඥවරයාට ලැබුණු මාසික දීමනාව ලැබුණේ විදේශ ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින්, ලෝකයෙන් පිළිගත් අප ගනුදෙනු කරන ඒ ජාත්‍යන්තර මුල්‍ය ආයතනයෙන් මාසිකව ඔහුට දුන්නු දීමනාව වැටුප ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඒ මුල්‍ය ආයතනයට උපදෙස් දීලා නැවැත්තුවා. ඒ විදිහට ජාතික ආර්ථික සභාව දුර්වල කිරීම සඳහා ක්‍රියා කළා. වගේම ඒ කටයුතු අවහිර කිරීමට සියලු කටයුතු කළා ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ තනි තීන්දු දරදඬු තීන්දු තීරණ තමයි මේ ආර්ථික අර්බුදයන් ඇතිවීම සහ මේ කටයුතු සිද්ධ වුණේ කියන එක මම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. මේ සියලු කටයුතුවලදී මට තිබුණු එකම විකල්පය ගරු මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරගෙන අලුත් ආණ්ඩුවක් පිහිටවීමයි. මේ අලුත් ආණ්ඩුව පිහිටවීම ගරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියන චෝදනාවක් ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය විසින් කරන ලබනවා. නමුත් මම පැහැදිලිව කියන්නට ඕන, නීති විශාරදීන්ගේ උපදෙස් මත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟව කිසිදු පටහැනි වීමක් නොමැතිව මේ පත්කිරීම් කරලා තිබෙන්නේ, ඉවත් කිරීම කරලා තිබෙන්නේ, අලුත් ආණ්ඩුව පිහිටවලා තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි මේ නීතියට එකඟ නොනාකාරයටයි කියන ඒ චෝදනාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියන එක ගෞරවයෙන් ඔබ සියලු දෙනාට මා මෙහිදී සඳහන් කරන්නට ඕනේ. පවතින දේශපාලන වාතාවරණය තුළ
රටේ පොදු මහජනතාව රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් යුද නාවික ගුවන් හමුදා ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශ ඒ සියල්ල මේ අවස්ථාවේදී මා වෙත ලබා දෙන සහයෝගය රටේ නීතිය හා සාමය ශක්තිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් කරමින් ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය පහසුකම් සලසමින් ඒ සෑම කෙනෙක්ම කටයුතු කරන ආකාරය පිළිබඳව මම ඒ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය මා පුද කරනවා. ඒ වගේම මා පෙර කී පරිදි මා මගේ කතාව අවසන් කරන්නේ විශේෂයෙන්ම ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයින් මා ජනාධිපතිවරයෙක් කිරීමට පුළුල් කැපවීමක් කළ ඔබේ මගේත් මාතෘභූමිය වෙනුවෙන් ඒ උතුම් වූ සුන්දර වූ පරමාර්ථ ඉෂ්ට කරගන්න අප සියලු දෙනාම කැපවෙමු. ඔබට ඔබේ පක්ෂයට විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට හොඳ දැක්මක් ඇති දේශීයත්වයේ අගය කරන රටේ සාමාන්‍ය ජන ජීවිතයේ හඳුනන පොදු මහජනතාවගේ දුක හඳුනන සේනානායක දර්ශන ප්‍රතිපත්ති ජයවර්ධන ප්‍රේමදාස දර්ශන ප්‍රතිපත්ති අගය කරන නායකෙක් ඔබ ඉදිරියේදී පත් කරගත හොත් මා විශ්වාස කරනවා අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වන මේ පවිත්‍ර අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන් වේවි කියලා. ඒ නිසා මගේ රට වෙනුවෙන් මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් මේගත් දේශපාලන තීන්දුව සමග ආර්ථික අර්බුදය අවසන් කරමින් දේශපාලන අර්බුදය අවසන් කරමින් සමෘද්ධිමත් ආර්ථිකයක් සමග යහපත් සමාජයක් ගොඩනගන්න ආධ්‍යාත්මික වශයෙන් ප්‍රබුද්ධ සමාජයක් ගොඩනගන්න ඔබ අප සියලු දෙනාටම ඒ සාමූහිකත්වය ඉටු කරමින් මේ රටේ සමස්ත පුරවැසියන්ටත් සියලු රාජ්‍ය නිලධාරීන්ට සියලු දේශපාලඥයින්ට ගෞරවනීය මහා සංඝරත්නය අනිකුත් සියලුම ආගමික පූජකතුමන්ලා ඒ සියලු දෙනාට මා ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරමින් මේ කටයුතු වලට ඔබේ සහයෝගය අනුග්‍රහය දායකත්වය ආශිර්වාදය ලබා දෙන්නා කියා කාරුණිකව ඉල්ලා සිටමින් මා ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. තෙරුවන් සරණයි.